මහා ගිනි අව්වේ තවමත් නිල්වලා ගඟ වගේ නොකැඩී මාතර සනච්චයි සූර්ය ක්‍රීඩාංගණයට මේ යදෙන්නේ මහ පොළොවට ආදරය කරන මිනිසුන්ගේ දෙපයේ හයිය. මේ හයිය මගේ අම්මේ තාත්තේ මේක නතර කරන්නේ මේ ආණ්ඩුව කියන හුචක්කුව පෙදරවා රිදාවෙන්දා ගෙදර යවන සටන මුලින්ම අත්කරගෙන තමයි. ඒක අත්කරගෙන ඉවර වෙලයි මේ සටන නිමා කරන්න වෙන්නේ. තමුන් අසල දන්නවා දැන් මේ වෙනකොට මගේ ආදරණීය අම්මේ තාත්තේ පුංචි මිනිහා තැලෙන්න පුළුවන් හැම විදියටම තැලිලි ඉවරයි. මේ තලන පීඩනයට ලක් වෙච්ච මිනිසුගේ පීඩනය පෙබරවාරි 10 වෙනිදා ආණ්ඩු විරෝධයක් විදිහට එල්ල වෙලා මුළු රටම පොට්ටුවට ලැබෙන එක නතර කරන්න ආණ්ඩුවට බෑ. ඒක නතර කරලා ආණ්ඩුවට යන්න ගමනක් නෑ. අපේ සටනේ අවසන් නැවතුම පෙබරවාරි 10. ආණ්ඩුව හිතාගෙන ඉන්නවනම් ආණ්ඩුව පහුගිය දවසේ කිව්වා මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා තනියෙන් ආණ්ඩුවක් හදනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම කිව්වා අපි ආපහු සැරයක් චන්දෙන් පස්සෙකට ඉන්නවා කියලා. අපි කියනවා ආදරණීය අම්බේ තාත්තේ පෙබරවාරි 10 වෙනිදා මුළු රටේම මිනිස්සු පොට්ටුව වැළඳගත්තට පස්සේ ආණ්ඩුවට හෝදගෙන යන එක නතර කරන්න ආණ්ඩුවට බෑ. ඒක නතර කරන්න බෑ. ඒ නිසා දැන් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පහුගිය දවසේ කියනවා එතුමා දේශපාලන සත්වෙක්. එතුමා දේශපාලනයෙන්ම හැමදාමත් දේශපාලනෙම නිලලා ඉන්නවා කියලා. පහුගිය කාලේ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයට, මහින්ද මහත්තයට කිව්වා දැන් ගෙදර යන්න කියලා. වයස හරි කියලා කිව්වා. හැබැයි අපි ජනාධිපතිතුමාට කියනවා ආපහු සැරයක් මහින්ද මහත්තයා අපි ගෙදර යවන්නේ මුළු රටේම මිනිසුන්ගේ ප්‍රීති ഘോഷා ජන ഘോഷා සාදුකාර මැද්දේ මහින්ද මහත්තයා ශ්‍රේෂ්ඨතම නායකයා විදිහට ගෙදර යනවා. ඒ වෙනුවෙන් තමයි මේ මිනිස්සු පෙළගැහිලා ඉන්නේ. මගේ අම්මේ තාත්තේ රට කඩාවට ඉන්න තියෙන යටම තරේට කඩාවට ඉවරයි. පුංචි මිනිහට බලාපොරොත්තුවක් නැහැ. ලක්ෂ 10ක් මිනිස්සු දවසකට කන්න එක වේලයි. 461,000 පාසල් යායුතු වයසින් දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. මගේ අම්මේ තාත්තේ ආපහු සැරයක් මේ රටට තුන් වේල කන්න දෙන්න පුළුවන් මහින්ද මහත්තයා විතරයි පෙබරවාරි 10 මුළු රටම සැරසෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ජයග්‍රහණය අපිට පටු විදිහට දකින්න බෑ. මේ වේදිකාවේ ඉන්නවා 2000 අවුරුද්දේ මම උසස් පෙළ ඉවර වෙනකොට මට දේශපාලන උගන්වපු ගුරුවරු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මට දේශපාලන ගන්නේ නාරන්දි ඉස්කෝලේ ඉවර වෙනකොට දලස් මහත්තයා, අනිත් එක්කෙනා මංගල මහත්තයා, මං දේශපාලනේ චෙක් කරගෙන ආවේ විමල් මහත්තයා, මගේ දේශපාලන නායකය මං ආදරය කරන මහින්ද මහත්තයා, මං ඊළඟට ආදරය කරන ඊළඟ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, අපේ ඊළඟ නායකයා තමුන් වහන්සේලාට මම මතක් කරනවා මේ වෙලාවේ රට වත්තලා තියෙන මහා අසීරු තත්ත්වයේ හමුවේ අපි ආදරය කරපු එක මහත්තෙක් ඉන්නේ අපේ කඳුරේ නෙමෙයි, මංගල මහත්තයා ඉන්නේ අපේ කඳුරේ නෙමෙයි. ඒ පාදඩයන්ගේ ආණ්ඩුවේ කඳුරට යට වෙලා ඉවරයි. එතුමාගේ කර්මය වෙන්නේ නැති. හැබැයි අපි මංගල සමරවීර මහත්තයා කියන මහත්තයා තාමත් මාතර මිනිසු මංගල මහත්තයා ආදරය කළා. ආදරය කරමින් හිටියා. හැබැයි නිවැරදි කඳුරට දැන්වත් එන්න ඔබතුමා ඉන්න ඕනත් මේ කඳුරට එන්න. ඒකට අපි කැමතියි. අපි කියනවා බුද්ධික පතිරණ මහත්තයට සම්ප්‍රදායික දේශපාලනයේ ඇඟිලි සලකුණු කියලා බුද්ධික මහත්තයා පටන් ගත්තා. ලේබලින් අත්සංකලා UNP එක දාලා යන්නේ නැහැ කියලා. හැබැයි අපි සම්ප්‍රදාය දේශපාලන උනේ අපේ තාත්තගේ පක්ෂේ අපේ පක්ෂේ උනා. තාත්තා ශ්‍රී ලංකාව නම් පවුලම ශ්‍රී ලංකාව උනා. තාත්තා UNP නම් පවුලම UNP උනා. ලොකු අය JVP නම් අපි JVP උනා. අපි හැමයි දේශපාලන තෝරගත්තේ. බුද්ධික මහත්තයාත් කොළපාට හින්දා තාත්තා DSනායක මහත්තයාගේ කාලේ රට කරපු හැටි දැක්කේ හින්දා UNP උනා. ඒ නිසා බුද්ධික මහත්තයාත් UNP උනා. අපි බුද්ධික මහත්තයා කියනවා මහත්තයෝ ලේවලින් අත්සංකලාට DSනායක මහත්තයාගේ UNP එක නෙමෙයි වික්‍රමසිංහ මහත්තයාගේ ළඟ තියෙන්නේ. ඒ නිසා රට වෙනුවෙන් ලේවලින් අත්සංකලා එන්න රටේ කඳුර පැත්තට 20:20ට කලින් මේ ජයග්‍රහණයක් කරගන්න රට වෙනුවෙන් එන්න කියලා ආරාධනා කරනවා. ඒ සමග ආදරණීය අපි තාත්තේ මම වැඩිපුර කතා කරන්නේ නැහැ. තමුන් ආසෙලාගේ ඔය හිස් ගොඩ අතරේ
බටාඳුර බස්සරේ ඉඳලා මගේ තාත්තා අම්මයි මේ කඳුර ඇතුලේ තමුන් වහන්සේලාගේ කඳුරේ මේ වෙලාවේ දහඩිය සුවවත් එක මගේ අම්මයි තාත්තයි තිනවා පුංචි පන්තියේ තුන්වෙනි පන්තියේ හැමදාමත් වැඩ කරන ජනතාව ආණ්ඩු වෙනස් කළා මෙවරත් වෙනස් කරමු එකට එක්කෙමු නැගී සිටිමු කෝට්ටු අදිනමු රටම මහින්ද මහත්තයට බාර දෙමු ඔබට ජය වේවා රටම ජය වේවා සියලු දෙනාට කරලා සර්